හොඳයි මිලඟට අපි අවධානය යොමු කරන සුදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් වන්නේ මෙහෙම කොළඹ පදික වෙළඳාම එපා විපක්ෂ පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක මේ තමයි එක්සත් ජාතික පක්ෂයේ පාලනය තුල අපට අත්දකින්නට ලැබෙන තවත් එක් අපූර්වතම සිදුවීමක් මේ එක ඔබ කියවූ ප්‍රවෘත්තියත් සමග තවත් ඈන්දර ප්‍රවෘත්තියක් තිබෙනවා කොළඹ හිඟන්නෝ පදික වේදිකාව වනසලා යම් පුද්ගලයෙකුට හෝ රටකට මොකද පුද්ගලයන් තමයි රට පාලනය කරන්නේ ඒ ආණ්ඩු බලය රඳාගෙන පවත්වන්නේ පුද්ගලයන් මේ පුද්ගලයන්ගේ මනස කොයි ආකාරයට හැසිරෙන්නේද කියන එක මත තමයි තීරණය වෙන්නේ ඔවුන් රටේ කුමක්ද කරන්නේ කියලා අප කල්පනා කරලා බැලුවොතින් එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම මේ මොහොත වන විට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ ඔලු ටික ඔවුන් හැසිරෙන ආකාරය ඔවුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ සොයා බැලීමේදී හරි පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා ඔවුන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දේවල් පිළිබඳ නොවේ ඔවුන්ගේ අවධානය ඔවුන් විශේෂ කණ්ඩායමක් ලෙස තමයි හැසිරෙන්නේ. මොකද මේ නගරය අලංකාර තබා ගැනීම පිළිවෙලකට තබා ගැනීම මොකද රටක් ඉදිරියට යන විට ඒ රටේ ගුණාත්මක භාවය ඉහළ දැවීම සිදු විය යුතු වෙනවා. එවැනි ගුණාත්මක භාවයක් සහිතව යන්න ඕන වෙන්නේ නැති අය. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ තමන් පුද්ගලයෙක් ලෙස දරුවෙක් මල්ලෙක් ඉන්න ගයක් දොරක් තිබෙන ගෙදරකට දොරකට ගියාම ඒ පරිසරය සුන්දරව තබා ගන්නට තරම් විවෘත මනසක් තිබෙන පුද්ගලයන්ට තමයි පරිසරය සමාජය රටක් ලස්සනට පිළිවෙලකට තිබෙන්නට ඕන. එසේ නැති පුද්ගලයන්ට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට මේක තේරෙන්නේ නැහැ. එනිසා ඔවුන් හිතන්නේ පිළිවෙල කියන්නේ ඒක අවශ්‍ය නැති දෙයක්. පිරිසුදුකම කියන්නේ අවශ්‍ය නැති දෙයක්. එම එසේ සිතන පුද්ගලයන්ට කොළඹ නගරය කුමටද ලස්සනට තිබෙන්නේ. කොළඹ නගරය ලෝකයේ අංකයකට පැමිණෙද්දී ඒ පැමිණුනේ කෙසේද කියන එක මේ අයට වැදගත් නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක කියලා සඳහන් වෙනවා. මම මාදුටුවා එම ප්‍රවෘත්තිය තිබෙනවා. නගරාධිපතිවරයා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමයි නියෝග කරේ කොළඹ නගරය පදික වේදිකා වෙළඳුන්ට නැවත ලබා දෙන්නට කියලා. ඉතින් මම කලින් කිව් කාරණාව එහෙම තමයි. ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් නැති මිනිසුන්ට රටක පාලනය ගියාම සිදුවන දෑ තමයි මේ අද සිදුවීම් තිබෙන්නේ. ඉතින් සුන්දර කොළඹ නගරය ඉතින් ආයුබෝවන් කියලා තමයි අපට කියන්නට තිබෙන්නේ. ඔබ නැවත සුන්දර කොළඹ නගරයක් ලෙස දකින්නට අපගේ ජීවිත කාලය තුළ නැවත අවස්ථාව ලැබේවිද නොලැබේවිද කියලා අප දන්නේ නැහැ. ඒ නිසාම තමයි මම ප්‍රකාශයට පත් කරේ සුන්දර කොළඹ නගරයට ආයුබෝවන් කියන. අද විලඟ අවධානය යොමු කරන සුදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ 16 වෙනි පිටුවට දිනසීයේ ආණ්ඩුව හැදුවේ අලුත් රටක් නොව අවුල් රටක්. විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයටයි අවධානය යොමු කරන සුදානම් වන්නේ. දිනසීයේ ආණ්ඩුව කෙසේ වෙතත් දැන් දින 150ක් බැනලා අලුත් රට තමයි හදලා තිබෙන්නේ. තිබුණ රට වෙනුවට අවුල් සහගත තත්ත්වයක් ඇති කරලා රටේ ආර්ථිකය වඩලා රටේ පරිපාලනය දුර්වල කරලා රටේ සංවර්ධනය අහිමි කරලා ඒ සියල්ලම තිබුණ රටට වඩා වෙනස් එකක් තමයි. ඉතින් රටේ ජනතාව වෙනසක් ඉල්ලා හිටියා. ඒ වෙනස කුමන ආකාරයේ වෙනසක්ද කියලා කාටවත් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් එය අවබෝධ කරගත් පිරිස හරි පැහැදිලිව කියා සිටියා මේ අවුල් හවුලක්. ඒක නිසාම මෙම අවුල් හවුලට මේ රට ගෙනියන්නට බැහැ කියලා. ඉතින් අපි එදා කියපු කාරණාව තමයි මේ
සත්‍ය වෙලා තිබෙන්නේ. ඉතින් විමල් වීරවංශ මහතා මම හිතන්නේ එහිදී මේ මූලිකව මේ තර්කයේ ඉදිරිපත් කරපු උද්ගලයේ කැටියට ඔහු එදා කියු කාරණා අද ඉතාමත් සත්‍ය කාරණා බවට පත් වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව හෙට ඉඳලවත් තීන්දුව කළ යුතුයි. වෙනසක්ද විනාශයක්ද කියලා, වෙනස කොයිබට වෙනස කළ යුත්තේ ඉදිරියටද වෙනස කළ යුත්තේ පිටිපස්සටද, පිටිපස්සට කළත් වෙනසක් ඉදිරියට කළත් වෙනසක් තමයි. ඉතින් මේ වෙනස අපි පිළිබඳ මීට වඩා යහපත් ආකල්පයකින් යහපත් දැක්මක් සහිතව වෙනස කළ යුතුව තිබෙනවා. ඒ තමයි මෙයින් පෙන්වා දෙන්නේ. මීළඟව දැනුම් ගන්න සුදුන වන්නේ ලංකාදීප පත්පතේ 4 වන පිටුවට පොඩි සුළඟක් ආවා. සුනාමියක් වෙන්නේ නැහැ. මහින්ද මේ කාඩ්ඩියම් කලේ තුරුම්පු අතේ තියාගෙන වැලේ වැල් නැති පක්ෂ මහින්ද ඉස්සරහට දානවා. අගමැති බලතල නැති කරගත්තේ මහින්ද පිළමයි. මේ අතරින් සරත් අමුණුගම ප්‍රකාශ කළ ප්‍රවෘත්ති පිළිබඳව මේ අවධානයේ. ඉතින් සරත් අමුණුගම උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පොඩි සුළඟක් ආවට සුනාමියක් වෙන්නේ නැහැ කියලා කියා තිබෙනවා. මම නම් කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා මොවුන්ගෙන් ප්‍රයෝජන ගත්තා මදි කියලා. ඔහුට හොඳ දැනුමක් අවබෝධයක් තිබෙනවා මේ පොඩි සුළං සහ සුනාමි පිළිබඳ. කලින්ම ජනවාරි 8 වෙනිදාට පෙර මෙතුමාගෙන් උපදෙස් ගත්තා නම් ඊළඟට වෙන්නේ එන්නේ සුළඟක්ද සුනාමියක්ද කුමක්ද කියා අන්නේ සියල්ල මෙතුමාගෙන් දැනගන්නට තිබුණා. ඉතින් එතුමා එදා එතුමාගෙන් ඒ ප්‍රයෝජනෙ නොගත්තාට වන්දිය තමයි අද මහින්ද රාජපක්ෂ මහතුමාගේ ඔමින් සිටින්නේ මා හිතන ආකාරයට. ඉතින් එතුමා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උනත් සුදුසු තනතුරකටපත් කරන්න සුදුසු පුද්ගලයෙකු බවයි පෙරෙන්නට තිබෙන්නේ. මොකද එතුමාට සුළං පිළිබඳ සහ සුනාමි පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් ඒ වගේම එතුමා කියා තිබෙනවා රාජපක්ෂ කල්ලිය රටවටේ අර්බුද ඇති කරන බව එතුමා කියා තිබෙනවා. එතුමා කියන ආකාරයට අර්බුදයේ යනු ජනතාවට ඇති වී තිබෙන తත්වය පැහැදිලි කර දී ජනතාවගේ පැත්තෙන් කතා කිරීම අර්බුද ඇති කිරීමක්ද. දැන් මේ මොහොතේ මේ එතුමන්ුත් අමතර ධූරයේ දරන ආණ්ඩුව ඇති කරලා තිබෙන අර්බුද කුමක්ද? රටට අර්බුද ඇති කර තිබෙන්නේ රාජපක්ෂවරුද එහෙමත් නැත්නම් මේ අවුල් හවුලද? ඉතින් එය තේරුම් ගැනීම සහ එය විග්‍රහ කර ගැනීම ජනතාවට බාරයි. ඔබ අපි හැමෝම දන්නා ආකාරයට රටේ අර්බුද ප්‍රමාණය පිළිබඳ සාකච්ඡා කරන්නට දිනයකුත් මදි තරම් කරුණු කාරණා මේ මාස 6 ඇතුළත පෙළ ගැසී තිබෙන බව තමයි පෙරෙන්නට තිබෙන්නේ. හොඳයි, එහෙනම් සමාප්ති සරණ තබන්නේ සූදානම් වන්නේ අදත් අප සමග එකතු වෙ සිටියාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුදායක සුන්දර දිනක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්.